ජාතික ජන බලවේග දිනන්න පුළුවන් එක කියන්නේ පාර. ඔව්. දැඩි විශ්වාසයක් තිබෙන අපිට. මම හිතන එක අපේ විතරක් නෙවෙයි ජනතාවගේ ප්‍රාර්ථනාව. ජනතාවට හති වැටිලා තියෙන මේ ආපු ගමන් මොකද? තව මොකද්ද රටකට වෙන්න පුළුවන්? හැබැයි දැන් මේ මීට කන්නුත් අපි සමාජ මාධ්‍යවල මේ මැතිවරණ කාල සීමාවෙදී මේ වගේම රැල්ලක් නේ තිබ්බේ. දැක්කේ. නමුත් අපි කේන්ද්‍රය බවටපත් උන්නේ. 2019 දී කේන්ද්‍ර දෙක තිබුණේ ගෝඨාභය සහ සජිත් අතර. අපි නිකන් පොඩි පොඩි සුලියක් වගේ තැනක අපි කේන්ද්‍ර වෙලා තිබුණා. තුන්වෙනි පාර්ශ්වය. තුන්වෙනි පාර්ශ්වය. ඉන්දා අපේ අභියෝගය තමයි මේ කේන්ද්‍රය බවටපත් වෙන්නේ කර දිවි කේන්ද්‍රයක් කොහොමද බලේ තියෙන දිවි කේන්ද්‍රීය තියෙන එක නිකන් මේ හැම තැනම විසිරලා බලේ පවතින්නේ නැහැ. ආණ්ඩුව තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ බලේ තියෙනවා. තව ඒ ප්‍රතිවිරුද්ධ බලේ පොඩි පොඩි සංඝටක ටිකක් විසිරලා තියෙනවා. නමුත් ප්‍රධාන කේන්ද්‍ර දෙකක් බවටපත් වෙන්නේ දෙකයි. ඉන්දා අපි අද ප්‍රධාන කේන්ද්‍ර බවටපත් වෙලා තිබෙනවා. ඔබට අද බැලුවොත් සමාජ මාධ්‍ය අනිත් දේශපාලන පක්ෂවල හැසිරීම්, ඒ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ප්‍රකාශයන් ඒ සියල්ල බැලුවම ඔබට තේරුම් ගන්න පුළුවන් එකකේ ප්‍රබලතම කේන්ද්‍ර බවට පත් වෙලා තියෙන බව. ඔවුන්ගේ කතා, ඔවුන්ගේ විවේචන, ඔවුන්ගේ මණ්ඩ අවලාද ඒ ඔක්කොගෙන් පෙන්වන්න කරන්නේ මොකද්ද? අපි එක ප්‍රධාන කේන්ද්‍ර බවට පත් වෙලා තිබුණා. ඒ නිසා එදා අපිට එහෙම තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මේ ඇති වී තිබෙන මතවාදයේ එකඟතාවයේ මිනිසුන්ගේ බලාපොරොත්තු මිනිස්සු අපිට සුබපතනයක මැදිහත් වීම මම හිතන්නේ අනිවාර්යයි. මං කියන්නේ මේ මේ අපිට දැනෙන එකට වඩා වැඩි ප්‍රතිඵලයක් ගෙන දෙන බව විශ්වාසයක් තිබෙනවා. ඒ කියන්නේ ඔබේ ජනාධිපති සිහිනය එන්න එන ලඟ වෙනවද? මම හිතන්නේ මගේ ජනාධිපති සිහිනය පිළිබඳට වඩා මේ රටට සිහිනයක් නැද්ද? ඔබට සිහිනයක් නැද්ද ලහිරු? මේ රට අපේ දරුවන්ට මේ විදිහටම අපි උරුම කරලා දෙනවද? මේ රට අපි වෙනස් කරනවද? ඉතින් අපිට තියෙන මේක වෙනස් කිරීම පිළිබඳ සිහිනයක්. අන්නේ වෙනස් කිරීම පිළිබඳ සිහිනයට ළඟාවෙමින් තියෙන කියලා දැඩි විශ්වාසයක් මට තියෙනවා. හරි. ඉතින් අද ඔබ සහභාගී වෙන බව අපි දැන්නුව අපේ සමාජ මාධ්‍ය ඔස්සේ. එතකොට ඒ සඳහාම දැන කිහිප දෙනෙක් අපිට බොහෝ ප්‍රශ්න යොමු කරලා තිබෝ ඔබෙන් අහන්න කියලා. ඒවත් මේ වැඩසටහන අතරතුර අපි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරනවා. හැබැයි දැන් මේනක රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ බදු ප්‍රතිශතය. මේනකට බදන් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා විවිධ වෘත්තිකයන් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශයට පත් කරනවා. ඒතරක් නෙමේ ඔවුන් ඒ ඔස්සේ දැඩි අර්බුද වලට මුහුණ පාලා තිබෙනවා. යම් මේකින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවක් පත් වුණොත් ඒ ආණ්ඩුව යටතේ මේ බදු ප්‍රතිශතය අඩු කරනවද අහෝසි කරනවද? අනිවාර්යයෙන් මේක වෙනස් කරනවා. අඩු කිරීමකට භාජනය කරනවා. අඩු කරනවා. අඩු කරනවා. හේතුව මොකක්ද දන්නවද? දැන් සම හේතු දෙකක් කීපයක් තියෙනවා. එකක් ගත්තොත් සමහර අය මේක අපිට පෙන්වන්න කරන යුරෝප රටවල් වල මෙහෙම බදු ප්‍රතිශතයක් තියෙනවා. ඒ නිසා මේ වෙනි ප්‍රතිශතයකට යන්න ඕන කියලා තර්කයක් තියෙනවා. හැබැයි ඒ රටවල් වල තමන් ලබා දෙන බද්දට තමන්ට අවශ්‍ය සේවාවක් ලැබෙනවා කියලා මිනිස්සු විශ්වාසයක් තිබෙනවා. මෙතන තමන් ලබා දෙන බද්දට තමන්ට සේවාවක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ විතරක් නෙමෙයි. තමගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කරන හොරකම් කරනවා කියන සමාජය දන්නවා. එක දෙක ගත්තොත් යුරෝප රටක ඔබ රස්සාවට බැඳෙනකොට ඔබගින් බද්දෙන් කැපෙන ප්‍රමාණය දන්නවා. ඒතර ඔබට ඉතුරු වෙන ප්‍රමාණයත් එක තමයි ඔබගේ ජීවිතය සකසුරුවන් කරගන්නේ. හැබැයි දැන් වැටුපක් ලැබුමින් හිටපු කෙනා ඒ වටුපර සරලන යා නිවාසනයක් ගත්තා. ඒ වැටුපර සරලන යා වාහනයක් මිලදී ගත්තා වාරික ගෙවන්න. ඒ වැටුපර සරලන යා දරුවන්ට අධ්‍යාපනය හදා අධ්‍යාපන ලබා දෙන්න උත්සාහ කරා. එතකොට මාසික නිශ්චිත වැය ශීර්ෂයක් උන්ට තිබෙනවා. ඒ වේ ශීර්ෂය මත මේ බද්දක් එකතු කරනවා. ඒක විශාල ව්‍යසනයක් පත් වෙලා තිබුණා. ඔහු රස්සාවට පත් වෙනකොට ඔබේ වැටුව මෙච්චරයි, ඔබට බද්ද ගෙවෙන්නේ මෙච්චරයි කිව්වනම් ඔවුන් අර ලැබෙන වැටුපට අනුව තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්න. හැබැයි තමන්ගේ ජීවිතය කළමනාකරණයෙන් තිබුණු ආදාය මාර්ග අහිමි කිරීම. අහිමි කරන්නේ මොන වගේ වෙලාවකද? භාණ්ඩ මිල ඉහළ තිබෙන වෙලාවක, අනිකුත් බදු ප්‍රතිශතය වැඩි වෙලා තිබෙන වෙලාවක, අතිශය අමාරු වෙලාවක තමයි මේ වැඩි කිරීම කරන්නේ. එනිසා මේක අඩු විය යුතුමයි. අනිත් පැත්තෙන් ගත්තාම අපි දන්නවා දැන් මෙහෙම ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ වැටුප් තලේ ඉන්න අය අපේ රටේ ශ්‍රමය බලකායෙන් ගත්තොත් 15% වෘත්තිමය ශ්‍රමයේ තිබෙන්නේ. බැංකු කළමනාකරුවන්, IT ශාස්ත්‍රයේ ඉන්න කණ්ඩායම් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිමය ශ්‍රමයේ තියෙන 15%. ওই ශ්‍රම බලකායෙන් ඒක තමයි රටක මේ මග පෙන්වන, රටක් ඉස්සරහට ගෙන යන අපිට වැඩ කරන්න පුළුවන් කෝටම. හැබැයි මේක තමයි මග පෙන්වන යාන්ත්‍රණය. ඒතර ඒගොල්ලන්ට මේට වඩා සුරක්ෂිත රටක, සමාජ ආරක්ෂාවක් තියෙන රටක මේට වඩා විශාල වැටුප් තලයකට උන් ජීවිතය ගත කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු උන් විශාල ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැබැයි දැන් මොකද වෙලා තිබෙන්නේ? ඔවුන් පොළඹවනවා මේ රට දාලා යන්න. ඒ නිසා මේ ප්‍රශ්නය අපි දකින්නේ අපේ රටේ සිද්ධ වෙන්න පුළුවන් දැවැන්තම බුද්ධිගලනට මුහුණ දෙනවා. මම ඔබට කියන්නම් එක අපේ එක පෞද්ගලික බැංකුවක ඉහළ කළමනාකරණයෙන් 500ක් ගියා මෑතකදී.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ගේ ශේෂ්ත්‍ර දෙකකට එක විශේෂ වෛද්‍යරයෙක් ගන්න හිටියේ. විශේෂඥ වෛද්‍යරු එකයි එක ශේෂ්ත්‍රයකට අනිත් ශේෂ්ත්‍රත් එක්කෙනයි දෙන්නම ගියා. පහුගිය අගෝස්තු මාසෙට වෛද්‍යරු 470ක් රට දාලා ගියා. ඔබ හිතන වෛද්‍යරු නෙමෙයි. උපාධිය අවසන් වෙලා සීමා මාසික පුහුණුව කරන්න ඕන අපේ වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙක් හැටියට අපේ රටේ කටයුතු කරන්න. සීමා වාසික පුහුණුවෙන් ළමයි 21ක් ගියා. ඒක නම් කවදාවත් ලංකාව වෙන්න බලාගෙන නෑ. ඒ නිසා අපි මේ ප්‍රොඩක්ට් එක වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් මේ ඇවිල්ලා අපි මුළු සමාජෙම විශාල දායකත්වයක් අදලා කරපු ඉතා ගුණාත්මක නිෂ්පාදනයක් මේ තියෙන්නේ. ඔවුන් තමයි අපේ ජනතාව සෞඛ්‍ය සේවය ලබා දෙන්න ඕන, අපේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ කරන්න ඕන, අපේ බැංකු පද්ධතිය කළමනාකරණය කරගන්න ඕන, ලෝකයේත් එක්ක අපි දැන් ඔබද්ද කරගන්න ඕන. මෙහිම ඉන්න කණ්ඩායම. හරි. දැන් මට මේකට උත්තර දෙන්න දැන් මේ මේකත් එක්ක මේනකොට ආර්ථික සලස්මක් හදලා තියෙනවා. දැන් මේනකොට රුපියල් ලක්ෂයට උඩින් තමයි මේ ටැක්ස් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට 36ක් දක්වා උපරිම බද්දකට යටත් වෙනවා. වැටු වැඩි වෙන්න. ඒ සීමාවක් නිර්ණය කරලා තියෙනවා. අවම වශයෙන් ලක්ෂ 2 සීමාවක්. ලක්ෂ 2 වැටුපට තමයි ටැක්ස් එක ඉන්නේ. ඔව් ලක්ෂ 2 සීමාවක්. උපරිම 24ක් ගිනා යුතුයි. සමය බද්ද වෙනස් වීමයි. වැදගත් ආණ්ඩුව පාර්ශවයෙන් කියන දේ තමයි මේ වගේ ලොකු ටැක්ස් එකක් නැතුව රටක් දුවන්න බෑ. නෑ මම කියන්නේ සාධාරණයි. ටැක්ස් එකක් අපිට අවශ්‍යයි. හැබැයි එක ඒකෙත් තියෙන ප්‍රශ්නේ තමයි ආර්ථික අර්බුද ඇති කරලා ආර්ථිකය කඩාවැටලා බඩු මිල වැඩි කරලා ජීවිත අසීරුතාවයට පත් කරලා ලයිට් බිල ඉහළ ගිහිල්ලා ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා හරිද? ඒ ආර්ථික අර්බුදේ හදපු අය පොත් ලියනවා, නිදැල්ලේ ඉන්නවා. අර අපේ පඩියටත් ගහනවා. සාධාරණයි. මම කියන්නේ එක වෙලාවකදී මේකෙන් ගොඩේන්න අපි කැපකිරීමක් කරන්න වෙයි. හැබැයි ඒකට මේ ආර්ථික අර්බුදයට පත් කරපු අයට අර දඬුවමක් දෙන්න ඕන. එහෙම නැතුව මේක නිදැල්ලේ මේක මේ සුළඟක් කරේ මහා නායාමක් කරේ ගම් වතුරක් විසින් ඇති කළ දිවිසනයක් නෙවෙයි. මේ පාලක කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා ඇති කරපු ප්‍රශ්නයක් මේක. ඒ නිසා මේ බද්ද දරා ගන්න උන සූදානම් මෙන්න මෙතනට විසඳුමක් දෙනවා. හැබැයි ආර්ථිකේ වටපොය නිදැල්ලෙද්දි සාමාන්‍ය කෙනාගේ පඩියට ගහන එක වැරදි. නිසා ඒකත් වෙනස් වෙනවා. දැන් ඒකම තමයි දැන් පහුගිය දවසක මගේ වැඩසටහනට සහභාගී වුණ අනාමල් රාජපක්ෂ. එදේව සඳහන් කරපු දෙයක් තමයි මම අහපු ප්‍රශ්නකෙදී වඩා සුදුසු ජනාධිපතිවරයා බවට සජිත් ඔබද කියලා අහපු දෙයදී ඔහු කියපු දෙයක් තමයි ඔබට වඩා සජිත් ප්‍රේමදාස හොඳයි ජනාධිපතිවරයා වෙනවා නම් මොකද ඔබට වඩා දේශපාලන පළපුරුද්ද සජිත් ප්‍රේමදාසට තියෙනවා කියලා. ඉතින් මට වටිනාම දේ තමයි නාමල්ගෙන් ඒ අදහස එන එක. නාමල්ගේ අනිත් පැත්ත කිව්වොත් මට චුට්ටක් අමාරුයි. ඒ සමම වටිනාම දේ තමයි. හරි නාමල්ගේ ඒ තීරීම තමයි මම කිව්වේ. හරි. ඉතින් අපි නාමල් වගේ කෙනෙක්ගෙන් ඒ වගේ තීරීමකට තමයි මම කැමති. හරි. අපි සූදානම් තවත් වීඩියෝ එකක් මතන ප්‍රේක්ෂක ඔබ නැත්නම් මහජනතාව නියෝජනය කරමින් හරි ටීවී වෙත එවූ වීඩියෝ එකක් ප්ලේ කරන්න බලමු. එතන තියෙන ප්‍රශ්නේ කොයි වගේද කියලා. අනුරකුමාර මහත්තයා ඔබතුමාගේ මම අහල කැමතියි ඔබතුමාගේ දේශපාලන ලොකුම සටන් පාටේ තමයි උනුත් එකයි මුනුත් එකයි අපිට දෙන්න කියලා තමයි ඔබතුමා කියන්නේ. ඒත් මේ අපිට හිතෙන දේ නම් 2004 මෙච්චර අපේ මේ වගේ අගාධයට දැපු රාජපක්ෂ කඳවුරට මේ බලය ගන්න ඔබතුමා 2004 උදව් කරා. ඉතින් අපිට නම් හිතෙන්නේ එතකොට උනුත් එකයි මුනුත් එකයි හරිනකොට කියන්න ඕන උනුත් එකයි මුනුත් එකයි අපිත් එකයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස මොකද්ද කියලා මම දැනගන්න අවශ්‍යයි. හරි. ඒක එකක් උනුත් එකයි මුනුත් එකයි කියලා පිළිගන්න ගමන් අපිත් ඒකට ඇතුළත්ද කියලා නම් ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි දැන් පළවෙනි කොටසට මම එකඟයි. ඒ කියන්නේ තමයි පිළිගන්න උනුත් එකයි මුනුත් එකයි. ඊළඟ අහන්නේ ජාතික ජනපද විකල ජීවිපී එකක් ඒකේ කොටස් කරුවන්ද මොකද එතුමා උදාහරණයක් එක්කගෙන 2004 මොකද අපි දකිනවා දැන් සජිත් ප්‍රේමදාස ඇතුළු බොහෝ දේශපාලඥයින් මේනකොට දේශපාලන වේදිකාවේ කරුණු කාරණාව කතා කරනවා. ඇත්තටම 2004 අපි හැමදෙනාම ආපහු යන්න ඕන හැමදෙනාම මනසින් හරි. 2004 කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා ඒවල සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් තිබුණා උතුරේ. සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයත් එක්ක යම් එකඟතාවයකට ඇවිල්ලා තිබුණා. එකඟතාවේ අවසන් ලියවිල්ල ඉදිරිපත් කළා එකඟතාවයකට ආවා අන්තර්පාලන යෝජනාවලිය. අන්තර්පාලන කියලා කියන එකේ තේරුම තමයි තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යුහයක් තියෙනවා අලුත් ආණ්ඩු ව්‍යුහයකට යනවා ඒ දක්වා අතරමැදි කාලයකට අන්තර් කාලයක් හදනවා. ඒකේ ඒ අන්තර් කාලය හැදෙන්න පුළුවන්
එකතුවීමේ දිසාවටත් අන්තර්කාලනයක් ඇදෙන්න පුළුවන් වෙන්වීමේ දිසාවටත් අන්තර්කාලනයක් ඇදෙන්න පුළුවන් මේ අන්තර්කාලන යෝජනාවලින් මුළුමනින්ම සමන්විත වෙලා තිබුණේ ඊතරු කිරීමේ දිසාවට ඔබ හිතන්න අපේ රටේ යුද්ධය තිබුණට යුද්ධ සිංහල සහ දෙමළ මිනිස්සු අතර යුද්ධයක් තිබුණේ මේ කොළඹ දෙමළ සිංහල මිනිස්සු එකට වාසය කරා දෙමළයි කරී සැකයෙන් අවිශ්වාසයෙන් බලපෑවා තිබුණා බැරියරුනි වැඩිින් චෙක් කරපුවා තිබුණා ඒක හරි නමුත් මේ ජනතාව අතර යුද්ධයක් වෙලා තිබුණේ යුද්ධය තිබුණේ එල්ටීටී සංවිධානය ආණ්ඩුවේ හමුදාත් අතර යුද්ධය තිබුණා එතකොට එකට තිබුණු රටක් ජාතිවාදී පදනමි ඒ වෙලාවේ එල්ටීටී සංවිධානය කියලා කියන්නේ වාර්ගික පවිත්‍රකරණය කරපු සංවිධානය ඈත ගම්මුල මිනිස්සු ඔවුන්ට එක යුද්ධ කරපු නිසා නෙවෙයි සිංහල වීම නිසා ඝාතනය කරා ඒක වාර්ගික ඒ සංවිධානයක් අතර බලය යනවා කියලා කියන්නේ මොකද්ද මේ සන්නද්ධ අංශ අතර තියෙන ගැටුම ජනතාව අතර ගැටුම ඔබට පරිවර්තනය වෙනවා 1947 ඒකට තිබුණු මහා භාරතය බෙදුව මුස්ලිම් පාකිස්තානයක් සහ හින්දු ඉන්දියාවක් ලෙස ඒ වෙලාවේ අර කුලසේන පොන්සක මත පරිවර්තන කරපු පොතක් තියෙන අන්තිම දුම්රිය කියලා ඒ අන්තිම දුම්රිය තියෙන ඉන්දියාව ප්‍රදේශයේ සිට ලාහෝර් වලට ඒ ප්‍රදේශයට යන කෝච්චිය මුස්ලිම් අයගේ මලකඳන් වලින් පිරලා යන්නේ පාකිස්තාන දිශාවෙන් ඉඳන් ඉන්දියාවට යන කෝච්චිය හින්දු අයගේ මලකඳන් පිරලා යන්නේ එනේ යුද්ධෙ මොකද වුනේ ඒ විරසකය ජනතාව අතරට ආවා අදත් දැන් 47 ඉඳන් අද වෙනකොට අවුරුදු 76ක් අවුරුදු 76 ගිලා රටවල් දෙකක් අතර ක්‍රිකට් මැච් එකක් ගන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා හරිද අදත් කාශ්මීරි යුද්ධයක් වෙන දෙකළු අතර දෙපැත්තට අවිය අමරගෙන ඉන්න මේ එකට තිබුණු එකට වාසය කරපු ජන කණ්ඩායම් දෙකට බෙදුණා මේ විවසනය ඒ නිසා අපේ රටේ කඩයිමට ඇවිල්ලා තිබුණා හරිද අපි එක පරාජිතපත් කිරීම සඳහා කොළඹ ඉඳන් නුවර ඉඳන් කොළඹට පාගමන්නවා ගාල් ඉඳන් කොළඹට පාගමන්නවා හැබැයි රනිල් වික්‍රමසිංහ කිසිවකට හුඟන් දුන්නේ හරිද එහෙනම් ඒ ඇති වෙන ව්‍යසනයේ පරාජිතපත් කළ යුතු වන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාද කිරීම විතරයි වෙන විකල්පයක් තිබුණේ අපි රනිල් ආණ්ඩුව මැද පරාද කරන්න මැදිහත් වුණා හැබැයි ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස නියෝජනය කරේ මොකද්ද අර රනිල් වික්‍රමසිංහගේ ඒ වුමනා කඳුර තමයි ඔහු නියෝජනය කරේ අපි නියෝජනය කරේ ඒ කඳුර අපි බිඳ වැට්ටුවා මම හිතනවා දැන් ඒකේ දේශපාලන ව්‍යාපාර තියෙන්නේ සිද්ධ වෙන සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන නෙවෙයි අනාගතයේ සිදුවියක අනතුරු පුරෝකථනය කරලා ඒකට ප්‍රතිචාර දක්වන්න ඉතින් අපි අනාගතයේ ඒක අපේ දේශපාලන දෘෂ්ටිය අපි අනාගතයේ මේ සිද්ධ වෙන්නේ පුරෝකථනයක් කරා ඒ පුරෝකථනය අතර මේ යුද්ධයේ ජනතාව අතර ගැටුම ඔබට පරිවර්තන වෙනවා එහෙම නැලයි ඔබට අපිට අද කිසිවක් කතා කරන්න මතක තියාගන්න අද මේ ආර්ථිකය ගැන ඔය අපි කතා කරන මේ මොකද විදේශ ආයෝජන මේ මුකුත් කතා කරන්න හම්බෙන්නේ නැහැ අපිට කතා කරන්න මේ එකිනෙක ජනතාව එන කොටා ගන්න රාජ්‍යයක් ගැන ඒ කියන්නේ ඒ දේශපාලන දායකත්වය පිළිබඳ අද ඔබට පොඩි හෝ පසුතැවීමක් නැද්ද ඒ නිසා එදා ඒ තීන්දුව ගත යුතුයි හැබැයි මම මෙහෙම හිතුවා ඒක අපේ පක්ෂයට හොඳද නරකද කියලා හිතුවා අපේ පක්ෂ නරකයි ඒ නිසා අපේ පක්ෂ පිළිබඳව දැන් ඔය තර්කෙක ඉන්නත් යම් අඳුරු පැහැගැන්වීමක් වුණා ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අනන්‍ය දේශපාලන ව්‍යාපාරයකට දොගනගමින් ආවා මේ මුක්කුවක් ගැහුවද මේ නිකන් රාජපක්ෂට කඩේ ගියාද චන්ද්‍රිකාට කඩේ ගියාද වගේ දේශපාලන අවපැහැගැන්වීමක් අපිට සිද්ධ වුණා ඒක අපිට දේශපාලනක බරපතල හානි හැබැයි ඒ වෙලාවේ අපි හිතුවනම් අපේ දේශපාලන ගැන හිතුවනම් ඒ වෙලාවේ අපි ශක්තිමත් තැනක හිටියා අපිට ඕන දෙයක් වෙන්න කියලා අපි දේශපාලන යහපතට දියත් කරන්න තිබුණා හැබැයි අපිට දේශපාලනේ අවහසයක් සිද්ධ වෙලා තිබුණා තව එකක් කිව්වොත් මෙහෙම ඒ හැර වෙන විකල්පයක් තිබුණාද කියලා හිතුවා මට දැන් දැනෙන්නේ නැහැ නමුත් අපි ඒ ගැන තව සාකච්ඡා කළ මිනි විකල්පයක් ඒ පරාජය කරන්න හොයාගෙන තිබුණාද කියලා තියෙනවා නම් මට එකඟ වෙන්න පුළුවන් නමුත් අපිට ඒ වෙලාවේ දැනුන්නේ නැහැ වෙන විකල්පයක් ගැන ඉතින් අපි ඒකට ගියා ඒ නිසා අපි උණුත් එකයි මුණුත් එකයි කියන්නේ මොකටද අපි කියන්නේ මේ හොරා කෑමට මේ නාස්තියට මේ අපරාධයට මේ ආර්ථිකයේ බිඳ වැටීමට එහෙම නැතුව අපි මුණුත් එකයි කියන්නේ මේ වෙන වෙනමගේ යාළු කම්මරි ඥාති කම් වලට නෙවෙයි දේශපාලන දෘෂ්ටියකින් අපි කියන්නේ ඒතර ඒ නිසා අපි ඒකට ඇතුළත් නැහැ ඉතින් මම හිතන්නේ මේ සජිත් ප්‍රේමදාස ගේවන මම හිතන්නේ වැඩි සැලකිලි භාජනය කරන්න ඕකට මේ වෙන්නේ දේශපා සංකීර්ණ දේශපාලනක උඩ තේරුම් ගන්න බෑ ඒ නිසා උන් හරි මතු පිට ලප්පටි ලෙස තේරුම් ගන්න දේශපාලනක උඩ තියෙන නිසා මම දැන් කෝගේ කතාවල
පෑ භාගයක් විතර වෙන් කරනවා. ඔය උණුත් එකයි මුණුත් එකයි කියවට මේගොල්ලොත් මෙහෙමයි කියන මම දැක්ක මේ ළඟදිත් කතාවේ මම දැක්කා.